ඉගැන්වීම එක්ක කලාව එකතු වෙච්ච තැනක් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. අද දවසේ අපිත් එක්ක උදායිරේ සහෝදයා සමග එකතු වෙනවා කිත්මිනී කරුණානායක මහත්මිය. ආයුබෝවන්. ආයුබෝවන්. සුබදසනක්. සුබදසනක්. හරි, ඉතින් මේ ඇය ගැන හඳුන්වා දෙනවා නම් ඇය ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. ඉතින් ගුරුවරියක් විදිහට කටයුතු කරද්දී දැන් හැම ගුරුවරියක්ම අපි මෙතනට එකතු කරගෙන එන්නේ නැහැනේ. ඉතින් ඇය විශේෂ නිසා තමයි අද දවසේ උදායිරිය සහෝදයා සමග ඇය එකතු වෙන්නේ. ඇය ඉගැන්වීම කලාවක් කරගෙන ඉගැන්වීමේ කලාවේ නියැලෙන ගුරුවරියක්. ඉතින් ඒ නිසා මේ අපි ඇයගෙන්ම අහමු, මොකක්ද මේ ඉගැන්වීමේ කලාව, ඔබේ කලාව මොකක්ද? දැන් කිව්වා වගේම ඉගැන්වීම කලාවක්. ඔව්. ඉතින් ඒකෙදි ගුරුවරයෙක් යම් දරුවෙක් දිහා බලන විදිහ, ඒ දරුවව තේරුම් අරගෙන ඒ දරුවට ගැළපෙන විදිහට ඉගෙන ගැනීම වෙනස් කරලා, කියන්නේ දරුවට ගැළපෙන විදිහක් තියෙනවානේ. අපිට කියන්න බෑ හැම බබම් මේකට දක්ෂයි කියලා කියන්න බෑ. ඉතින් දරුවගේ යුනික්නස් එක, ආවේනික, එයාට ආවේනික දේ ඐඩෙන්ටිෆයි කරගෙන එයාට අවශ්‍ය දෙයින් එයාව අපිට අවශ්‍ය තැනට කොහොමද ඩිවලප් කරන්නේ. ඉතින් ඒක තමයි එක් එක්කෙනාට ආවේනික වූ දෙයක් තියෙන. ඉතින් මගේ ඉගැන්වීමේ කලාව තුළ හැම දරුවම ඉන්ක්ලූඩ් වෙන පරිසරයක් තමයි මම ක්ලාස් රූම් එකදී හදන්න යන්නේ. ඒක තමයි මගේ කලාව. හරි. එතකොට දැන් දැන් උගන්වනවා කියන එක දැන් අපි හැමෝම දන්න දෙයක් තමයි. මේ ගුරුවරයෙක් වෙන එක ඇත්තටම ලේසි දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපිට උගන්වන්න පුළුවන්, හැබැයි ඒ දේ දරුවා ඉගෙන ගන්න විදිහට උගන්වන එක මං හිතන්නේ ලොකු අභියෝගයක් ගුරුවරයෙක්ට. දැන් ඔබ ඉගැන්වීම් කරන විෂය මොකක්ද, විෂය කාණ්ඩය මොකක්ද, එහෙම නැත්නම් වයස් කාණ්ඩ මොනවද, අපි ඒ ගැන කතා කරමු. හරි. එතකොට ඔයා කිව්වනේ දැන් ඉගැන්වීම කොච්චර වගකීම් සහිතද කියලා. ඉතින් ඒකට මට උදාහරණයක් විදිහට දෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක්ට වැරදුනොත් ඒ වරද මිහිදන් වෙනවා. එතකොට ලෝයර් කෙනෙක් නීතිඥයෙක්ට වැරදුනොත් ඒ වරද සිරගත වෙනවා. ගුරුවරයෙක්ට වැරදුනොත් ඒ වරද සමාජගත වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ ගුරු වෘත්තිය කියන්නේ අපිට නිකන් මම උගන්නනවා, මම රස්සාවක් කරනවා කියන එහායින් ඔබට ගිය ලොකු පිනක් කරගන්න පුළුවන් වෘත්තියක්. ඉතින් මේක අර දරුවෙක්ව දකිද්දි මේ මගේ දරුවා, මේ මගේ දරුවා වුණා නම්, මගේ දරුවට මේ ප්‍රශ්න තිබ්බනම් කියන විදිහට හැමතිස්සම හිතන්න පුළුවන් නම් මං හිතනවා මේ ලොකු වගකීමක් සහිත වෘත්තිය තමන්ට පිනක් කරගෙන ආත්ම තෘප්තියක් ලැබෙන්න කරන්න පුළුවන්. ඉතින් දැන් මගේ විෂය ධාරාව ගැන කිව්වොත් මම ඉංග්‍රීසි ගුරුවරියක්. ඒ වුණාට මං මේ සාම්ප්‍රදායික ඉංග්‍රීසි ගුරුවරිය කියන චරිතේ ෆ්‍රේම් එකේ අස්සේ ඉන්න කැමති නැති කෙනෙක්. ඉතින් දැන් පොඩි කාලේ ඉඳන්ම මම ඉගෙන ගද්දී මම ඐඩෙන්ටිෆයි කරගත්ත මට තිබ්බ ප්‍රශ්න මොනවාද ඉංග්‍රීසි ඉගෙන ගද්දී. එතකොට ඊට පස්සේ මම ගුරුවරියක් වුණාම දරුවෝ මල් ළඟට එද්දී ඒ දෙමව්පිය මට දෙන කමෙන්ට්ස් වලින් මේ දරුවට තව මොනවාද මං කරන්න අවශ්‍ය. එතකොට දැන් ගොඩක් සාම්ප්‍රදායික ඉංග්‍රීසි පන්තිවලට ගිහිල්ලා ගොඩක් දරුවෝ මල් ළඟට එනවා, දෙමව්පියෝ අරගෙන එනවා, මේ දේ අපිට උනේ නැහැ, මේ දේ මං තාම කතා කරන්න දන්නේ නැහැ, මේක මට සංවේදනය කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් අර ඔය ඔක්කොම ප්‍රශ්නවලට නව ක්‍රමවේදයක් හදන්න තමයි මට අවශ්‍ය උනේ. ඉතින් දැන් මම ස්පීච් ඇන් ඩ්‍රාමා කියන සබ්ජෙක්ට් රේන්ජ් එක කරපු කෙනෙක්. ඉතින් දැන් ස්පීච් ඇන් ඩ්‍රාමා කියලා කියද්දී අපි කියන්නේ සාමාන්‍යයෙන් හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් දරුවන්ට ඒගොල්ලන්ගේ පර්සනලිටි ඩිවලොප්මන්ට් එකත් එක්ක ලිටරේචර් ඩ්‍රාමා ඒ ඔක්කොමත් එක්ක අපි දෙන ස්පීච් ඇන් ඩ්‍රාමා කියන සබ්ජෙක්ට් එක. ඒත් මේ ස්පීච් ඇන් ඩ්‍රාමා කියන හරි විනෝදාත්මක, ගොඩක් බරපතල දෙයක්. ඒත් මේක හරි විනෝදාත්මකයි. ඉතින් මේ දෙයින් මං කොහොමද දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්නේ? ඒක අනිවාර්යෙන් මම හිතුවා මම මේක කළොත් දරුවන්ට මීට වඩා රිසර්ච් වෙනන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් දරුවෙක් පන්තියට ආවහම පොත ගන්න, අද ග්‍රැමර් ලෙසන් එකක් අපි දැන් ඉගෙන ගන්නවා කියද්දී දැන් අපේ දරුවන්ට හොඳට ලියන්න පුළුවන්. ඒ වුණාට කතා කරන්න ගියම අනිවාර්යෙන් පැටලෙනවා. ඒගොල්ලන්ට හුරුව නැහැ. ඊට පස්සේ මේ ග්‍රැමර් අපි දැනගත්තට මේක මෙතනදී මට පාවිච්චි කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථයෙන් හැමතිස්සම ඉන්නේ. සිංහලෙන් හිතලා අනිවාර්යෙන් ට්‍රාන්ස්ලේට් කරලා ඉංග්‍රීසි වලින් කියන්න යන්නේ. ඉතින් මේ කොන්ටෙක්ස්ට් එක නෑ. මේ මෙතනදී මට මේ වචන ටික පාවිච්චි කරන්න පුළුවන් කියන ඒ දැනුම දරුවන්ට තිබ්බට ඒක එළියට එන්නේ නෑ.
ඉතින් මේ එළියට දෙන්න තමයි ස්පීච් ඇන් ඩ්‍රාමා වලින් අපි ටෙක්නික්ස් බබාලගේ පර්සනල් ඩිවලොප් කරලා ඒගොල්ලන්ගේ සංවේදනය කොහොමද වෙන්න ඕනේ ඒ ඔක්කොමත් එක්ක උගන්වන්නේ මං ස්පීච් ඇන් ඩ්‍රාමා ටෙක්නික්ස් යූස් කරලා ඉංග්‍රීසි උගන්වන්නේ හරි දැන් එතකොට දැන් මම පෞද්ගලික වාද ගන්න දෙයක් තමයි දැන් අපි ඇත්තටම දැන් සිංහල දරුවෙක්ට උගන්වන්න දෙමාපිය ඇත්තට මහන්සි වෙන්නේ නැහැ හැබැයි පුංචි කාලේ ඉඳන් සමහර විට පාසල් යන කලින් ඉඳන්ම මේ නර්සරි කාලේ ඉඳන්ම මේ ඉංග්‍රීසි උගන්වන්න ලංකාවේ ගොඩාක් දෙමාපිය උත්සාහ කරනවා දරුවන්ව ඒ කියන්නේ සමහර තමන්ට බැරි නිසා වෙන්න ඇති තමන්ට ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා දරුවට කොහොම හරි උගන්වන්න ඕනි කියන තැන ගොඩක් දෙමාපියෝ ඉන්නවා මම හිතන්නේ මේ වෙලාවේ උදායන නරඹන දෙමාපියෝත් සමහර විට ඒ විදිහට උත්සාහ කරනවා ඇති ඉතින් එතකොට දැන් මේ දරුවන්ට ඉංග්‍රීසි වගේ භාෂාවක් උගන්වනකොට දෙමාපියෝ කොතනින්ද පටන් ගන්න ඕනේ අපි හැමෝම දන්න දේ තමයි ඇල්ෆබෙට් එක උගන්වනවා ඊට පස්සේ වවල්ස් උගන්වනවා ඊට පස්සේ චුටි චුටි වචන උගන්වනවා ප්‍රනවුන්ස් කරන විදිහ උගන්වනවා ඊට පස්සේ පොයම්ස් කීපයක් උගන්වනවා දැන් ওই විදිහ තියෙනවා අර එක එක පටිපාටියක් වගේ තියෙනවා ඊට පස්සේ දැන් හැමෝම දන්න ටික ඊට පස්සේ essay එකක් ලියනවා myself ලියනවා ඊට පස්සේ එහෙම එහෙම දැන් එක රටාවක් නියන් ඉංග්‍රීසි පන්තිවල එතකොට අම්ලතාවකල කොහොමද හරියට තමන්ගේ දරුවාට ඉංග්‍රීසි පටන් උගන්වන්න පටන් ගන්න ඕනි කොතනින්ද එහෙම නැත්නම් අර හැමෝම යන රටාවට ගිහිල්ලා ඉංග්‍රීසි ඇත්තටම ඉගෙන ගන්න පුළුවන්ද දැන් දෙමව්පියන්ගේ පැත්තෙන් කියනවා නම් දෙමව්පියෝ එක එක බෑග්ග්‍රවුන්ඩ්ස් වලින් දරුවා මන් ළඟට එනවා දෙමව්පියොත් එක එක වෘත්තීන් වල නියැලෙන අය එනවා ඉතින් එකක් තමයි දෙමව්පියන්ගේ තියෙන ලොකුම ටාගට් එක තමයි අපිට හම්බුන්නේ නැහැ අපි අපේ දරුවන්ට දෙන්න ඕන ඒක එකක් ඊළඟට තමයි අපි හොඳට ඉගෙන ගත්තා ඒ වුණාට අපිට ඒක භාවිතයේ තිබ්බේ නැහැ දැන් අපිට කතා කරගන්න බෑ ඒත් අපේ දරුවන්ට එහෙම වෙන්න හොඳ නැහැ ඒ එකක් ඊළඟට අපි හොඳට කතා කරනවා දරුවගේ ෆස්ට් ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි අපි ගෙදර යූස් කරන්නේ ඉංග්‍රීසි ඒත් මේ දරුවා කතා කරන්නේ නැහැ ඒක තව එකක් ඊළඟට අපේ දරුවා හොඳට අපිත් එක්ක කතා කරනවා මේ තැනකට ගියාම පැත්තකටලා ඉන්නවා කිසිම දෙයක් කතා කරන්නේ නැහැ බය වෙලා බලාගෙන ඉන්නවා ඊට පස්සේ කියනවා අපිත් එක්ක හොඳට කතා කරනවා දන්න අයත් එක්කත් කතා කරනවා නොදන්න අයත් එක්ක කතා කරන්නේ නැහැ ඉතින් මේ කතා නොකරන එක 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 විලාසෙන් එළියට එන්නේ ඉතින් මේකට ගොඩක් බාහිර බලපෑම් තියෙනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා එකක් තමයි ගෙදර හුරුව නැහැ දරුවා ඉංග්‍රීසි භාෂාව එයාට කනට වැටලා නැහැ එයා දන්නේ නැහැ ඊළඟට ගෙදර කනට වැටුණාට ආත්ම ශක්තියක් නැහැ තව කෙනෙක්ගේ මූණ බලලා කතා කරන්න ඒක නැහැ ඊළඟට දන්න අයත් එක්ක කතා කරන අලුත් කෙනෙක් දැක්කම එකපාරම ලොකු නිකන් චකිතයක් බයක් එනවා එයාට නිකන් කම්පනයක් එනවා ආ මම මෙයාව දන්නේ නැහැ කියලා ඉතින් දැන් මේ ඔක්කොම දරුවන්ව පන්තියකට දාමුකෝ ගුරුවරයා කොහොමද කරන්නේ දැන් අර ඔයා කිව්ව විදිහට සාම්ප්‍රදායිකව හරි අපි ෆොනික්ස් උගන්වනවා ඇල්ෆබෙට් එක උගන්වනවා දැන් පොයම් එකක් උගන්වනවා දැන් ඉස්සරහට ඇවිල්ලා පොයම් එකක් කියන්න ඔයා හිතනවද දැන් අර තනකට ගිහලා කතා කරන්නේ නැති දරුවට කොච්චර පොයම් එක එයා දන්නව මම දන්නවා මට මේක කටපාඩම් මං ගෙදර අම්මත් එක්කත් කිව්වා අම්මත් ඇවිල්ලා කියනවා ටීචර් මෙයා හොඳට මේක කියනවා ඒ වුණාට කවදාවත් ඉස්සරහට ඇවිල්ලා කියයිද කියන්නේ නැහැ. ඉතින් දැන් මේ දරුවෝ ඔක්කොම එක පන්තියකට දාපුවම සාම්ප්‍රදායික ඉගෙනුම් රටාව ගියොත් මේ හැම බබාගේම අවශ්‍යතාවය අපි සංසිඳවනවද? නැහැ. ඉතින් ඒ නිසා තමයි මම අර කිව්වේ කලින් කිව්වේ ස්පීච් ඇන් ඩ්‍රාමා කියන දේ අපි යූස් කරන්නේ. දැන් එතනදී අපි කරන්නේ මේ දරුවෝ ඔක්කොමල්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ කිසි අඩුපාඩුවක් නැහැ කියලා මම හිතා ගන්නවා. මේ දරුවෝ ඔක්කොම හොඳට කතා කරන හොඳට ජවයෙන් වැඩ කරන දරුවෝ ටිකක්. මම ඒගොල්ලෝ ගැන මෙයා හොඳට උඩ පයින්නවා මෙයා නම් උඩ පයින් නෑ බලන්න උඩ පයින් නෑ කියලා මම හිතන්නේ නෑ මම ඒගොල්ලන්ට වෙනසක් දකින්න තියන්නේ නැහැ දැන් මං කිව්වොත් it's time for us to jump කිව්වොත් මම ඒගොල්ලොත් එක්ක හොඳට උඩ පැනලා කරනවා එතකොට අර කරන්නේ නැති දරුවෝ එදාට බලන් ඉන්නවා ඒත් තව මාසිකින් එයා අනිවාර්යෙන් උඩ පයින්නවා එතකොට ඒ කියන්නේ එයා යම් දෙයක් දැකලා ඉස්සෙල්ලාම එයාට ආත්ම විශ්වාසයක් තිබ්බේ නෑ ඒත් එයා එයාගේ යාළුවන්ව දැක්කා ටීචර්ත් උඩ පනිනවා දැක්කා ඊට පස්සේ පොඩ පොඩ දන්නේම නැතුව එයා උඩ පනිනවා ඉතින් අර ඒ උඩ පැනීම වගේ තමයි මේ කතාවත් හැමතිස්සෙම අත්දැකීමෙන් දෙන්න ඕනේ මට පුටුව උඩ ඉඳගෙන දරුවෙක්ව බිම තියලා කියන්න බෑ ඔයා එන්න නැගිටින්න කියලා මමත් බිමට ගිහිලා එයත් එක්කම නැගිටින්න ඕනේ ඉතින් මම කියන්නේ ටීචර් කෙනෙක්ගේ භූමිකාව ගොඩාක් පුළුල් දෙයක් දරුවන්ව ඐඩෙන්ටිෆයි කරගෙන ඒ එක් එක්කෙනාගේ අවශ්‍යතාවයට සාමූහිකව වැඩ කරන්න ඕනේ. නැත්නම් මට ඉන්ඩිවිජුවලි කරන්න බෑ. එතකොට ඒ බබා කවදාවත් ඉගෙන ගන්නෑ තව කට්ටියක් එක වැඩ කරන්න. තැනකට ගියාම අඳුනන් නැතිවත් එක යාළු වෙන්නේ. ඒව ඉගෙන ගන්නෑ.
ඉතින් මං ඇත්තටම මේ ස්පීච් ඇන් ඩ්‍රාමා ස්පෝකන් ඉංග්ලිෂ් ඉන්ඩිවිජුවල් ක්ලාස් කරන්න දෙමව්පිය වෙද්දී මං කියන්නේ ඒක වැරදි. එහෙම කරන්න බෑ. මොකද කවදාවත් අපිට තනි ජීවිතයක් ගත කරන්න බෑ. අපි හැමතිස්සෙම ඉන්න ඕන කට්ටියගේ. මොකද අපි මිනිස්සු අපිට කවදාවත් තනියම ජීවත් වෙන්න බෑ. ජීවත් වුණ ගමන් ඊට පස්සේ වෙන වෙන මානසික ලෙඩ එනවා. ඉතින් ඒ නිසා හැමතිස්සෙම කණ්ඩායම වශයෙන් හැම කෙනාටම අනිත් අයගේ අඩුපාඩු දැකලා එයාට සපෝට් එකක් දෙන්න ඕනේ. දැන් මගේ ක්ලාස් එකේ ඉන්න ඔය පොඩි බබාල එහෙම දැන් ඊයේ කරපු ක්ලාස් එකක් එකපාරම අලුතෙන් ආව බබෙක් අඬන්න ගත්තා. කෑ ගහලා අඬන්න ගත්තා. ඉතින් දැන් මං අනිත් කියා බබාලත් බය වෙලා බලන් ඉන්න ඇයි මෙයා අඬන්නේ? ඊට පස්සේ මං කව පුතේ දැන් එයාට චුට්ටක් ෆ්‍රස්ට්‍රේටඩ්. එයාට අමාරු ඇති ක්ලාස් එක අදාලුත්නේ. අපි මොනාද එයාට කරන්න පුළුවන්? අපි එයාට කොහොමද මේ ෆ්‍රෙන්ඩ්ලි වෙන්නේ? එතකොට එක්කෙනෙක්ව අපි සින්දු කියමු. එක්කෙනෙක්ව අපි නටමු. ඉතින් ඊට පස්සේ අපි නටලා සින්දු කියලා අර දන්නේම නැතුව අඬන එක නවත්තලා එයාත් අපිත් එක්ක සින්දු කියලා නටන්න ගත්තා. ඉතින් ඒකෙන් මේ ඉංග්‍රීසි භාෂාව විතරක් නෙමෙයි දැන් එතන අපි සින්දු කියද්දි අපි ඒ ව්‍යාකරණ අපි ඒ ප්‍රොනන්සියේෂන්ස් ඒ ඔක්කොම බලනවා දරුවන්ගේ. ඒ වුණාට මෙතනදී අපි ඊට වඩා ඔබට ගිය මනුෂ්‍යකමක් දැක්කා. තව කෙනෙක්ට මම කොහොමද අත දෙන්නේ? එයාට කොහොමද අපි ආදරය කරන්නේ? එයාව කොහොමද අපේ පැත්තට ගන්න? එයාගේ වේදනාව නැති කරන්නේ කොහොමද? ඉතින් මම හැමතිස්සම හිතන්නේ භාෂාවක් ඉගෙන ගන්න ඕනේ, අපිට ඇකඩමික් නොලෙජ් ඔක්කොම තියෙන්න ඕන. ඒ වුණාට ඇකඩමික් නොලෙජ් එක අස්සේ අපිට මානුෂික ගුණ තියෙනවද? මොකද දැන් අපි සමාජ දකින ගොඩක් ප්‍රශ්න එක්ක අපි දන්න ගොඩාක් උගත් බුද්ධිමත් ගොඩක් අය ඉන්නවා. ඒ වුණාට ප්‍රශ්නයක් ඇති වුණාම තව කෙනෙක් ගැන හිතන්න පුළුවන්ද? එයාට ආදරය කරන්න පුළුවන්ද? ඉතින් අනිවාර්යෙන් අර මෙතන ස්පීච් ඇන් ඩ්‍රාමා ඉංග්‍රීසි හැමදේම ඉගෙන ගන්නදී දරුවට මනෝවිද්‍යාත්මකව හැමතිස්සෙම වෙන කෙනෙක්ට සංවේදී වෙන්නත් අපි උගන්වනවා. මොකද ඒක තමයි කලාවේ පළවෙනි අංගේ. කලාව කියන්නේ තමන්ට මෙන්ම අනෙක් කෙනාට සංවේදී පුද්ගලයෙක් හැදීම. හරි, දැන් එතකොට මේ ඉංග්‍රීසි වගේ භාෂාවක්, ඉංග්‍රීසිනේ ඕනම් භාෂාවක් ළමයෙක්ට ඉගෙන ගන්න පුළුවන් විදිහට, ආසා හිතන විදිහට උගන්වන්න ඕනි කියන තැනට ඔබ පෙළඹෙන්නේ කොහොමද? ඒ කියන්නේ මට ඔබ ඒ විදිහට ඉගෙන ගන්න නැතුව ඇති ඉංග්‍රීසි. ඔබ සාම්ප්‍රදායික විදිහට ඉගෙන ගන්න ඇත්තේ. හැබැයි ඔබ උගන්වනකොට මේක මීට වඩා නිර්මාණශීලීව උගන්වන්න ඕනි කියලා හිතුනේ කොහොමද? හිතුනේ මෙහෙමයි. එකක් තමයි මං ඉගෙන ගත්තේ සම්ප්‍රදාය අනුකූලව. ඉතින් එතකොට ක්ලාස් එකේ සමහරක් වෙලා අපිට ඉන්ට්‍රස්ටඩ් නැහැ. අද ක්ලාස් යන්න හිතෙන්නේ නැහැ. මේක පාඩම් කරන් ගියාද ඉතින් හැමදාම කියන එකනේ. කියන එකත් අර ඒ වගේ දෙයක් තිබ්බා. ඊළඟට මම හරි දඟ දරුවෙක්. ඉතින් මම මට නිකන් තේරුණා තව චුට්ටක් දැන් ඇක්ටිවිටීස් මොන හරි කරද්දි මට හරි ආසයි. නැතු ඉඳගෙන ලියද්දි මට ආසම නැහැ. ඉතින් මම දැක්කේ ඊට පස්සේ පන්ති යද්දී දෙමව්පියෝ ඇවිල්ලා අපිත් එක්ක කතා කරද්දී මම බැලුවා මේ ලියන එකයි කතා කරන එකයි දෙකම එකට කරන්න බෑ. මොකද ඒතර ලියන ළමයා ලියනවා. කතා කරන්න කැමති ළමයා ලියන්නේ නැහැ. ඒතර කතා කරද්දී කතා කරන ළමයා කතා කරනවා, ලියන ළමයා කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මම කළේ ස්පෝකන් ඉංග්ලිෂ් ස්පීච් ඇන් ඩ්‍රාමා කරන දරුවෝ වෙනම ඒගොල්ලන්ට ලියන්නේ නැහැ. මම ක්ලාස් එකේ ලියවන්නේ නැහැ. ලියන්න ඉගෙන ගන්න ඕන නම් ඒකට වෙනම ක්ලාසස් එන්න පුළුවන් රිටන් ඉංග්‍රීසි වලට ඕගොල්ලෝ එන්න කියලා. එතකොට මම දැක්ක වෙනස තමයි අර ලියන දරුවයි කතා කරන දරුවයි ඔක්කොම දැන් මේක ඔප්ෂන් එකක් නැහැනේ, මේ පන්තියට එන්නේ කතා කරන්නනේ. එතකොට දැන් මේගොල්ලෝ කතා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ කතා කරද්දිත් මට දැන් දැකගත්ත දෙයක් තමයි සමහරක් ළමගේ අදහස් එළියට එන්නේ නැහැ. එතකොට අදහස් එළියට එන්න නම් මේගොල්ලන්ව ටිකක් ඇක්ටිව් කරන්න ඕනේ. එතකොට අපි අයිස් බ්‍රේකර්ස් කියලා යූස් කරනවා. ඉස්සලාම් පන්තියට ආවම ඒගොල්ලන්ගේ සබකෝලේ නැති කරන්න, උඩ පනින්න, කෑ ගහන්න, ගුඩ් මෝර්නින් කියන්න, හැමෝටම සතිය තුල උන ඉන්ට්‍රස්ටින් දෙයක් කියන්න, මොනහරි සින්දුවක් කියන්න, එක එක වයස් වලට ඒගොල්ලන්ට ගැළපෙන ඇක්ටිවිටි එකක් දුන්නා. අර පටන් ගද්දිම ඩිප්‍රෙස් වෙලා ඉඳගෙන පොත අරිනවට වඩා කෑ ගහලා උඩ පැනලා තමන් කැමති දෙයක් කියද්දී දරුවන් නොදැනුවත්මම සබ්ජෙක්ට් එකට ආස හිතුණා. ඉතින් මේ ආසාව තියෙනවා නම් අපිට කඳුණක් පෙරන්න පුළුවන්. උනන්දුවයි කැපවීමයි ආසාවයි තියෙනුනේ. ඉතින් ගුරුවරයෙක් විදියට මගේ ඉස්සෙල්ලාම ටාගට් එක තමයි දරුවට ආස, මේ පන්තියට එන්න ආස කරන්න ඕනේ. ඊට පස්සේ යාට උගන්නන එක ලොකු වැඩක් නෙමෙයි. ඒක ඕන ගුරුවරයෙක්. මම දන්නවා දරුවෙක් විෂයකට ආස වෙන්නේ ඉස්සෙල්ලාම ගුරුවරයාට ආස නිසා. ඉතින් අනිවාර්යෙන් අපිට පුළුවන් නම් පුතේ ඔයා මගේ පුතේ ඕන දෙයක් මට කියන්න පුළුවන්. ගෙදර ප්‍රශ්නයක් හරි, ඔයගලන්ට ලොකුවට හිතන දෙයක් හරි,
බෙදා ගන්න පුළුවන් කියන චරිතයක් තිබ්බහම ගුරු චරිතෙත් එක්ක දරුවෝ අර Tamanට තිබෙන කැමැත්ත වැඩි ටීචර්ට ළඟයි. එතකොට මේ ටීචර්ගේ ඇක්ටිවිටීස් හොඳයි. දැන් මට අවුරුදු 3 බබාලා කියන්නේ අප්පුඩි ගන්න ක්ලාස් එක කියලා. ඉතින් මොකද ඒගොල්ලන්ට හැමතිස්සෙම මම මොකක් හරි පර්ෆෝමන්ස් එකක් කරපු ගමන් හැමෝම එයාට අප්පුඩි ගහලා හයි 10 කියලා ඊට පස්සේ good job well done කියලා අර හැමතිස්සෙම appreciate කරනවා. ඉතින් දරුවෝ මේකට හරි ආසයි. සමහරකට අපි දන්නවා ගෙවල් වල දැන් තියෙන ඉතින් ඔක්කොම ප්‍රශ්නත් එක්ක සමාජයේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න ඔක්කොමත් එක්ක දරුවන් එක් අර දරුවන්ව ගොඩක් appreciate කරන්න දෙමව්පියන්ට වෙලාවක් නැහැ. ඉතින් ඒක දෙමව්පියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. අර ඒ වුණාට දැන් teacher එක identify කරගෙන දරුවන්ව හැමතිස්සම appreciate කරද්දී අර කරන්න නැති දරුවෝ වුණත් මේකට හරි ආසයි. ඉතින් ඉස්සෙල්ලාම අඬාගෙන යන දරුවා ඊළඟ දවසේ who would like to say the poem today කියලා අහපු ගමන් එයා අතුස්සනවා. ඊට පස්සේ අවිල හිතගෙන ඉන්න මොකුත් කියන්නේ නැහැ. තාම කියන්නේ එහෙම තේරෙන්නේ නැහැ. උනාට බයයි. ඒත් හිත ගන්නවා. හිතගත්ත ගමන් මං කියනවා ෂා අද එයා අවිල හිතගත්තා. දෙන්න අපුඩියා කියලා කෑ ගහද්දි එයා ඊළඟ දවසේ අවිල අනිවාර්යෙන් මොන හරි කියනවා. ඉතින් අර appreciation එකත් එක්ක මේ මොලේ ඒගොල්ලන්ගේ ඇරෙද්දි භාෂාවක් නෙමෙයි. ඊට පස්සේ ඕනම දේ අදාරවංග මොලේට දාන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ කැමැත්තෙන් ආසාවෙන් ඒක දිහා බලන්නේ. හරි ඉතින් අපි සමහර විට අර වැඩිහිටිය විදිහට හිතන්නේ නැති විදිහට අපිත් පොඩි කාලේ ඔහොම හිතුවා හැබැයි අපිට ලොකු වෙනකොට ඒක අමතක වෙනවා ගොඩක් ලා නැහැ අපි හැමෝම ওই කාලේ පහු කරා ඒ කාලේ අපේ කැමැත්ත අපි ආසාවෙන් හිටපු දේවල් අපි බලාපොරොත්තු වෙච්ච දේවල් මතක තිබුණා නම් මං හිතන්නේ දෙමෝපියන්ට මීට වැඩිය හොඳට දරුවන්ට උගන්වන්න මහන්සි වෙනවා දැන් අපිට වෙන්නේ වැඩිහිටියන් වෙනකොට අපිට ඒ ඔක්කොම අමතක වෙලා අපි ආපහු වල අපිට දෙමාපියෝ වැඩිහිටියෝ කරපු දේම අපිත් ආපහු කරනවා දරුවන්ට. දැන් මේ වෙලාවේ ගොඩක් අම්ල තාත්තලා අපිත් එක්ක එකතුලා ඉන්නවා. ඉතින් ඒ ඇයට මං හිතන්නේ අද හොඳ පණිවිඩ ගොඩක් ලැබෙනවා ඔබේ දරුවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගැනීම් ක්‍රම සම්බන්ධයෙන්. දැන් අපි ගොඩක් කතා කරපු නිසා මට හිතුණා දැන් අපිත් එක්ක පුංචි බබෙකුත් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේ කොහොමද පන්ති එකදී ඒ වගේ ක්‍රියාකාරකමක් කරන්නේ කියන කාරණාවත් පෙන්නුවා. ඔව් දැන් ඔයා කලින් කිව්වා අර දෙමව්පියෝ අමතක වුණා තමන් පොඩි කාලේ කොහොමද කියලා. ඉතින් මට ඒකට හොඳ උදාහරණයක් තියෙනවා. දැන් මේ කොරෝනා කාලෙත් එක්ක අපි ඔන්ලයින් ක්‍රමයට ගොඩක් යමුණානේ. එතකොට තව ඔප්ෂන් එකක් අපිට ඕපන් වුණා මාත් එක ගොඩක් ඉන්ටර්නැෂනල් බබාලා වැඩ කරන්න ගියා. ඕස්ට්‍රේලියා, ඇමරිකා, ඩුබායි, ජපාන්, චයිනා අර ඒ වගේ එක එක රටවල් වලින් බබාලා ඔන්ලයින් ක්ලාස් එන්න ගත්තා. ඉතින් දැන් ඒ අයත් එක්කම අපේ ලෝකල් ස්ටුඩන්ට්ස් අපේ ලංකාවේ බබාලත් ක්ලාස් එකේ ඉද්දි දැන් සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර වෙනකම් මම අනිවාර්යෙන් කියන්නේ බබෙක් ඔන්ලයින් යූස් කරද්දී දෙමව්පියක් අනිවාර්යෙන් ඉන්න ඕනේ. පැය කමාරයි පොඩ්ඩක් චුට්ටක් කැප කරලා එතනින් දරුවත් එක්ක ඉන්න. ඉතින් ඒ දරුවන්ගේ ඇක්ටිවිටීස් දැකලා දැන් දෙමව්පියෝ රඟපාන්න පටන් අරන්. ඒගොල්ලොත් කතා කරන්න ගන්නවා. දැන් ළමයන් දරුවට කිව්වා මම මේ නාට්‍ය කරලා මට රෙකෝඩින් එකක් එවන්න කියලා. සමහරකට අම්මල තාත්තලා ડોක්ටර්ස්ලා ඒගොල්ලෝ බිම අර මෙස් මුණ දාගෙන බිම බඩ ගාලා දරුවත් එක්ක අර ඩ්‍රාම එක ලස්සනට ක්‍රියේට් කරලා එවනවා. ඉතින් මම ඊළඟ ක්ලාස් එකේ ඒවා ෂෙයා කරලා. ඉතින් අර අපි නොදැක්ක ගොඩක් දේවල් මේ ඔන්ලයින් අධ්‍යාපනයේ අසෙන් මේගේ අස්සට ගියා. ඊට පස්සේ දෙමව්පියන්ට තේරුණා මේ අපිටත් මේවා බැරි වුණ දේවල් නේ අපේ දරුවෝ කරන්න ඕනේ. ඉතින් ගොඩක් දෙමව්පියොත් හරියට ඒගොල්ලන්ගේ මනස ස්ට්‍රෙස් ෆ්‍රී කරගත්ත මේ ක්ලාස් එකෙන් අර දරුවොත් එක්ක ජොයින් වෙලා අනික එක දරුවන්ටත් හොඳ අත්දැකීමක්. නැත්තම් දැන් දෙමව්පියොත් එක්ක ගොඩක් ගැටෙන්න වෙන කාලේ අඩුයිනේ. ඉතින් මේ වගේ දේවල් දුන්නහම හැමෝටම ඉන්ට්‍රෙස්ටිං. ඊළඟට තව ක්‍රමයක් තමයි මම ක්ලාස් එක යූස් කරන්නේ. දැන් මට තේරෙනවා නම් මේ බබා ටිකක් කොන්ෆිඩන්ට් මදි. එයා මේ ඇහැට ඇහැ බල්ලා කතා කරන්නේ නැහැ. බිම් බලාගෙන කතා කරන්නේ. එතකොට මම ඒගොල්ලන්ට දානවා මේ මාස්ක් එකක්. ඒ කියන්නේ වෙස් මූණක්. කියන්නේ මොන හරි සාමාන්‍ය මම ගොඩක් යූස් කරන ඔය සත්තුන්ගේ චරිත. මොකද දරුවෝ සත්තු කියන දේට හරි ආසයි. අත දරුවෙන් නම් කුරුල්ලෙක් කෑ ගහද්දි බලනවානේ. ඉතින් මාස්ක් එකක් හදලා ඒගොල්ලොත් එක්කම තමයි හදන්නේ. ඒක හදද්දි මම උගන්වනවා මම මේ කලවනවා මම මේ පාට යූස් කරනවා මේක තමයි මේ සත්තුන්ගේ බොඩි පාට් එකේ ඔක්කොම ඉංග්‍රීසි වලින් ඒගොල්ලෝ සෙන්ටෙන්සස් කිය කිය තමයි හදන්න ඕනේ. නැතුව කටපියන් හදන්නේ නැහැ. මගේ ක්ලාස් එකේ එක මොහොතක්වත් නැහැ කෑ ගහන්න ඇති. මුළු වෙලේම කතා කරනවා. ඉතින් මාස්ක් එක දාපුවම ඒ දරුවා දන්නවා මාව කාටවත් පේන්නේ නැහැ කියලා එයාගේ අර නැති ඇක්ෂන් එකක් එළියට එනවා. ඉතින් අර ඊට පස්සේ මාස්ක් එක ගල දැන් එයාගේ ඇඟ හුරුයිනේ ඒ ඇක්ෂන් එකට මාස්ක් එක ගලෙව්වමත් එයා ඒ විදිහට ඇක් කරනවා. ඉතින් දන්නේම නැතුව ඒගොල්ලන්ගේ බොඩි ලැන්ග්වේජ් යූස් කරන්න ඒගොල්ලෝ ඉගෙන ගන්නවා.
ඉතින් ඒක තමයි අර ඉංග්‍රීසි උගන්වනවත් එක්ක ඒගොල්ලන්ගේ ස්කිල් ඩෙවලොප්මන්ට් එකට අනිවාර්යයෙන් මේක බලපානවා. ඉතින් මම අද ස්ටුඩන්ට් කෙනෙක්ව ගෙනාවා. එයා කරයි මම ක්ලාස් එකේ ඔය අවුරුදු 3-10 අතර දරුවන්ට කරන ෆේමස් ඇක්ටිවිටි එකක්. මේක මම ලියද්දි මම හිතුවා බබාලව හරියට ඇක්ටිව් කරන්න ඕනේ. අනික ඒගොල්ලෝ අයි ලෙවල්ස් ගැන ඉගෙන ගන්න ඕනේ. අයි ලෙවල්ස් කියන්නේ පහත නම් පහත බලන්න. ඉමේජිනේෂන්. ඒ කියන්නේ ඒගොල්ලෝ දැනගන්න ඕනේ හරි මං කතා කරන්න බිමේ ඉඳගෙන ඉන්න කෙනෙක්ට. එතකොට මං කොහොමද එයා දිහා බලන් කතා කරන්නේ. ඊට පස්සේ හරි මං දැන් මට ඉස්සරහා කෙනෙක් දිහා බලන්නේ කොහොමද? මට වඩා උඩින් ඉන්න කෙනෙක් දිහා බලන්න. ඉතින් අර අයි ලෙවල්ස් එක්ක තව සෙන්ටෙන්සස් බිල්ඩ් අප් කරන්නේ කොහොමද? ඒ සෙන්ටෙන්ස් එකේ තේරුමත් විදිහට මම ඇක්ෂන්ස් කොහොමද යූස් කරන්නේ? ඒ ඔක්කොම අස්සේ මං කොහොමද දරුවන්ට විනෝදය කියන දේ දෙන්නේ? ඉතින් මේක අද මම ගෙනාවා. ඒක දැන් ඩ්‍රාම එකේ නම වෝකින් ඉන් ද ජංගල්. කියන්නේ අපි මේ ජංගල් එක ඇවිදින්න යන්නේ. ඉතින් දැන් බබලට මම මේක කරන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ට සෙටින් එක හදන ඕන. දැන් යෝ ඉන් ද ජංගල් ලුක් ඇට් ඕල් ද ට්‍රීස් ඉට්ස් වෙරි ඩාර්ක් කියලා අර ඒගොල්ලන්ට ටිකක් මේ සාමාන්‍යයෙන් මම වීඩියෝ එක යූස් කරනවා. ඉතින් ජංගල් එකේ වීඩියෝ එකක් පෙන්නලා ඒ සවුන්ඩ්ස් මොනාද ඒවත් එක ඩිස්කස් කරලා ජංගල් එකේ ඉන්න සත්තු මොනාද ඒ වගේ අර ගොඩක් ඒගොල්ලන්ට ලැන්ග්වේජ් ස්කිල්ස් පුරුදු කරලා ඊට පස්සේ මම මේ ඇක්ටිවිටි එක කරනවා. බලමු අපි ඇක්ටිවිටි එක. ඔව් අපි මේ බබාගේ නමත් කියමුද? ඩිසෙලි ඩිසෙලි ෆර්නැන්ඩෝ. Hi, my name is Dizeli. Today I'm going to do the act of walking in the jungle. Walking in the jungle, walking in the jungle, walking in the jungle. It's very dark. There are lots of trees. It's very cold. Ah, a snake! Run, run, run! හරි දැන් අපි ඒ දැකපු ඇක්ට් එකත් එක්ක මේ මොනවද කතා කරන්න තියෙන්නේ? හරි දැන් මෙතනදී අපි චරිත දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි ජංගල් එකේ ඇවිදින දරුවෝ ටික. දැන් අපිට මම ඔයාලට කලින් කිව්වේ සමහරක් දරුවෝ ඉන්නවා තාම චුට්ටක් ඇක්ටිව් නැහැ. ඒගොල්ලෝ වැඩි ටිකක් නිශ්ශබ්ද කට්ටිය කියලා. ඒගොල්ලන්ව තමයි මම වෙස්මුණු දාලා ඔන්න නයා වගේ බඩ ගන්න කියලා තියලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ හරි ආසාවෙන් ඒක කරනවා. මොකද ඒගොල්ලන්ට එතන හරි කම්ෆර්ටබල්. මං මුකුත් කරන්න ඕනේ නැහනේ කියන එක තියෙනවා. අනික යාට මාස්ක් එකක් තියෙනවා මූණ හංග ගන්න. ඒ වුණාට එයාට මම නිකන් පැත්තකටලා ඉඳන් ඉන්න මම එක්ස්ක්ලූඩඩ් කියලා හිතන්නේ නැහැ. මමත් මේ ඇක්ට් එකේම කොටසක්. ඉතින් මං අනිවාර්යෙන් පටන් ගන්න ඉස්සෙල් දරුවන්ට කියනවා මේ නයා හරි වැදගත්. මොකද එයාවනේ අපි දකින්නේ. ඒ නිසානේ අපි දුවන්නේ. එතකොට මේකේ සාමූහික දැන් අර නාට්‍යයක් යදී හැමෝමම අවශ්‍යයි. ඉතින් එතනදී දැන් ඒ ඉන්ක්ලූසිව්නස් එක දරුවන්ගේ හදලා ඊට පස්සේ අපි ගත්තොත් මේකේ මේ යූස් කරන ඇක්ෂන් සහ මේකේ පාවිච්චි කරන භාෂාව ඉස්සෙල්ලාම වෝකින් ඉන් ද ජංගල්. දැන් වෝකින් ඉන් ද ජංගල් කියද්දි මොන හරි ස්ථානයක් ගැන අපි උගන්වන්නේ. දැන් මේක අපිට වෝකින් ඉන් ද රේයින්, වෝකින් ඇට් ද පාර්ක් මේ වගේ අපිට ඕනම කොන්ටෙක්ස්ට් එකකට මේ වාක්‍ය අපිට ඇඳන්න පුළුවන්. ඉතින් අපි මෙතන දරුවන්ට අර කොන්ටෙක්චුවල් ලර්නින් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක අපි ඊළඟට ඩිස්කස් කරනවා මේක කළාට පස්සේ. ඊළඟට තියෙනවා ඉස්ලාම අපි මේක පටන් ගන්නේ ඉට්ස් වෙරි ඩාර්ක්. හරිම කරුවලයි කියලා පටන් අරගෙන ඊට පස්සේ ඉට්ස් වෙරි බ්‍රයිට්, ඉට්ස් වෙරි රේයිනි, ඉට්ස් වෙරි කෝල්ඩ්, ඉට්ස් වෙරි හොට්. අර වෙද එක ගැන කතා කරන්න බබාලට අපි ප්‍රවේශයක් දෙනවා. මොකද ඊට පස්සේ මං කියනවා මං කියන දේ මේගොල්ලන්ට තේරෙනවා. මොකද මං ඉස්සෙල්ලා රඟපාලා ඔක්කොම පෙන්වලානේ තියෙන්නේ. ඊට පස්සේ ඉට්ස් කෝල්ඩ් කියද්දී ඒගොල්ලන්ගේ ඇක්ෂන්ස් ටික. මොකද සමහරක් බබාලා ඉන්නවා මේ කොරෝනා කාලෙන් පස්සේ මට ගොඩක් අහු වුණා දරුවන්ගේ අංග චලනයන් ගොඩක් අඩු වෙලා. ඇයි යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න හම්බුන්නේ නැහැ. ඉස්කෝලේ යන්න හම්බුන්නේ නැහැ. කිසිම බාහිර දෙයක් කරන්න හම්බුන්නේ නැහැ කියන්නේ ගේ අස්සටම වෙලා මුළු ගැන්නුනා. ඉතින් ඒ නිසා අර ගොඩක් අවුට් ගෝයින් බබාලව නිකන් මේ ගොළු වෙලා වගේ. ඉතින් දැන් මෙතනදී ඇක්ෂන්ස් කරද්දී ඒගොල්ලන්ට අර දන්නේම නැතුව මේ මේ ඔක්කොම හිරි ඇරිලා අර ටිකක් ඒගොල්ලෝ ඇක්ටිව් වෙනවා.
ඊට පස්සේ තියෙනවා සර්ප්‍රයිස් උගන්වනවා අපි මෙතන there are lots of trees මම මෙච්චර ගස් ගොඩක් කොහෙවත් දැකලා නැහැ ඉතින් එතන එන පුදුමය එතනදී අපි ඒගොල්ලන්ට මූණ පාවිච්චි කරන්න උගන්වනවා දැන් මෙතනදී emotions කියලා lesson එක අපි උගන්වනවා happy sad angry ඒවත් එක්ක මම සතුටු හිතුනහම මට කියන්න පුළුවන් දේවල් මට තරහ ගියා මම මොනාද කියන්නේ ඉතින් අර ඒ වගේ ආයේ language එක build කරන ගමන් ඒගොල්ලන්ට අර අංග චලනය නීතික ඔක්කොම ගන්නනවා ඊට පස්සේ අන්න ස්නේක්ව දැක්කම කෑ ගහනවා බබාල හරි ආසයි කෑ ගහන්න කෑ ගැහුව ගමන් ඒගොල්ලන්ගේ අර තියෙන ස්ට්‍රෙස් එක ඔක්කොම නැතු වෙනවා රන් 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 කිව්වහම ඉතින් ක්ලාස් එක ආ ඉතින් ඔක්කොම පුඩු පෙරලගෙන කට්ටිය දුවනවා ඉතින් මේකත් ඒගොල්ලන්ට හරි ෆන් ගේම් එකක් අනික දන්නේම නැතු අර තමන්ට තියෙන බය ලැජ්ජාව අනිත් අය ඉස්සරහ මං යමක් කරන්න බෑ කියන අර ඒ ඔක්කොම එකපාරම ක්ෂණිකෙන් නැතු වෙනවා දරුවෝ හරිම කොන්ෆිඩන්ට්ලි හරිම ආත්ම විශ්වාසයෙන් ඊට පස්සේ මේ ලැන්ග්වේජ් එකත් හොඳට ප්‍රනවුන්ස් කරලා ලස්සනට කියන්න ගන්නවා. ඉතින් මේ වගේ පොඩි පොඩි ගේම්ස් ගොඩාක් මම හදලා තියෙනවා. එතකොට අර දරුවන්ගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක එකක් තමයි ඒගොල්ලෝ වොකැබියුලරි ඉගෙන ගන්නවා. වචන අනිවාර්යෙන් තියෙන්න ඕනේ. වචන තියෙන තරමට අපිට ඕන අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. වචන තිබ්බට මදි ඒවල ප්‍රොනන්සේෂන් ඒව හරියට කොහොමද අපි උච්චාරණය කරන්නේ ඊට පස්සේ ඒ දෙකම තිබ්බත් මදි ග්‍රැමැටිකලි හරියට මේ භාෂාව හසුරවන්න ඕනේ ඉතින් ග්‍රැම අනිවාර්යෙන් ඉතින් දැන් මෙතන ඊස් එක යොදන තැන there are a lot of trees there is a tree ඒව ඊට පස්සේ පොඩ පොඩ මම ඒගොල්ලන්ට උගන්වනවා එතකොට ග්‍රැම අන්තිමට තමන්ගේ අංග චලනයන් කොහොමද මම පාවිච්චි කරන්නේ යම් කෙනෙක්ට හදවත දැනෙන්න මේ දේ සම්ප්‍රේෂණය කරන්න කොහොමද අර ඒ ඔක්කොම මේගොල්ලෝ ඉගෙන ගන්න මේ පොඩි ගේම්ස් වලින් ඉතින් මේක අවුරුදු 10 12 විතර 12 ආයත් හරි ආසයි මේකට ඊට පස්සේ අවුරුදු 13 14 15 වෙද්දි දරුවෝ ටිකක් අර අපි කියන්නේ ඒගොල්ලෝ දැන් ටිකක් වැඩි වියට පත් වෙන කාලේනේ ඉතින් වැඩි දුවන්ඩර් කරන්න කැමති නැහැ ඉතින් ඒගොල්ලන්ට අපි වෙනම ගේම්ස් මොකද ඒගොල්ලන්ගේ අපි දන්නවා දැන් සයිකලොජිකලි ඒගොල්ලෝ ඉන්න ස්ටේජ් එක වෙනස් ඇඩොලසන්ස් කියලා ස්ටේජ් එක ඉතින් එතකොට අපි කරන ගේම්ස් වෙනස් කරනවා ඉතින් අර ඒ වගේ ගොඩක් ඒගොල්ලන්ට මනෝවිද්‍යානුකූලව ඒගොල්ලන්ගේ මනසට ගැලපෙන්න මේ ඉංග්‍රීසි භාෂාව කියන දේ හරියට දුන්නාම හැම දරුවම කතා කරනවා දන්නේම නැතුව පේරන්ට්ස් ලෙවල් එකේ යන ටීචර් මෙයා හිටියේ මෙහෙමයි දැන් ඕනම දැනක කතා කරනවා වැරද්ද වැරද්ද කතා කරනවා ඉස්සර මුකුත් කතා කරන්නේ ඉතින් අර ඒ වගේ කමෙන්ට්ස් දෙමෝපියෝ දෙද්දී ඉතින් ඒක තමයි ගුරුවරයෙක් විදියට මට ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම තෑග්ග මොකද මගේ දරුවෝ කතා කරනවා කියලා ඉතින් ඒ දෙයට මං හරි ආසයි. අනික තව දෙයක් තමයි මම ගොඩක් දරුවන් යොමු කරනවා පොත් කියවන්න. කතන්දර කියලා දෙනවා. කතන්දර චිත්‍ර පෙන්ලා කතන්දර කියනවා. ඒගොල්ලන්ට චිත්‍ර දෙනවා. දැන් ඕකෙන් ඔයා කතන්දරයක් හදලා මට කියන දැන් මේකෙන් භාෂා කුසලතාවය දියුණු වෙනවා වගේම දරුවෝ අර නිර්මාණශීලීව මේ යම් දෙයක් දිහා බලන්න පුරුදු වෙනවා. මොකද අපේ දරුවෝ ලංකාවේ දරුවෝ හරිම බුද්ධිමත්. දැන් මට ඒක හොඳටම දැනෙලා තියෙනවා. මේ පිටරට ළමයි එක්ක අපේ ළමයි එක්ක එකට ක්ලාස් එකක් කරද්දී මම මේ කතන්දරේ මෙහෙමයි කියලා මේ ප්‍රශ්නේදී ඔයා මේ ප්‍රශ්නෙට ඔයා මූණ දුන්නොත් ඔයා මොනවද කරන්නේ කියලා අහන ප්‍රශ්නෙට අර ෆොරින් දරුවන්ට වඩා අපේ අයගේ හරිම ලස්සන උත්තර තියෙනවා. ඉතින් අපේ අය බුද්ධිමත් ප්‍රශ්නේ තියෙන්නේ අර ගොඩක් නීති ගොඩක අපේ දරුවෝ හැදෙන නිසා දෝ මේ නිර්මාණශීලීත්වය ටිකක් කැපෙනවා නැති වෙනවා වගේ මේ අදහසක් මට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී මම ගොඩක් ඒගොල්ලෝ මේ නිර්මාණශීලීත්වය කියන දේ අනිවාර්යෙන් දරුවට ඇති කර යුතු දෙයක්. ඒක ඇති කරන්න දෙයක් නෙමෙයි ඒක වැඩි දියුණු කර දෙයක්. මොකද ඒගොල්ලන්ට කොහොමද ඒක තියෙනවා. ඉතින් ඒකත් එක්කම දරුවන්ට ඊළඟ එක තමයි මෙතනදී ඒගොල්ලන්ගේ ආතතිය ඔක්කොම යනවා. අර සතියක් තිස්සේ වැඩ කරලා මහන්සි වෙලා විභාග ලියලා අර ඔක්කොම මැත් සයන්ස් ඒ ඔක්කොම කරන දැන් දරුවෝ පීඩනයකින් ඉන්නේ. දැන් මේ ක්ලාස් එකේ වෙලා කෑ ගහපුවම ඔය ඔක්කොම යනවා. ඉතින් අර ඒගොල්ලන්ගේ මනස නිදහස් වෙනවා. තව අලුත් දෙයක් මේගොල්ලන්ට මනසට දාන්න ලේසි වෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක දරුවන්ගේ සම්පූර්ණ පර්සනැලිටි එක බිල්ඩ් වෙනවත් එක්කම ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් නම් කොච්චර ලේසිද? නැත්තම් අපේ දරුවට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ටීචර් හැම ක්ලාස් එකකටම ආවලා මෙයාට හොඳ දැනුමක් තියෙනවා. ඒත් තැනකට ගිහිල්ලා කතා කරන්න නැහැ. තව කෙනෙක් එක්ක හැසිරෙන්න දන්නේ නැහැ. තැනකට ගියාම හැසිරෙන්න දන්නේ නැහැ කියනවට වඩා අර දෙකම එකට යද්දී අර 2-in-1 පැකේජ් එකක් වගේ. ඉතින් ඒක තමයි මම හොයාගත්ත ක්‍රමේ.
මේක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ විශේෂයෙන් ලංකාව වගේ ඉංග්‍රීසි නැතුවම බැරි රටක් අපේ අපිට ඉංග්‍රීසි කියන්නේ අනිවාර්යයිනේ දැන් ඒක අපි ගොඩාක් පාවිච්චි කරනවා හැම තැනටම අවශ්‍යයි අපි නිකන් බොටල් එකක් ගත්තොත් ලේබල්ස් තියෙන ඉංග්‍රීසි වලින් ඉතින් මේ දේ දැන් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක් ඉතින් අර දෙමාපියෝ කියනවා වගේ මේක අපි දරුවන්ට දෙන්න ඕනේ දරුවන්ට දෙන්නේ කොහොමද එතකොට අපි නිර්මාණශීලී වෙන්න ඕනේ ඉතින් මේක හොඳ ඒගොල්ලන්ට ඕපෙනින් එකක් අලුත් විදියට භාෂාවක් ගැන බලන්න ඉතින් මම දැන් මං ටීචර් ට්‍රේනින් කරනවා මං හැමතිස්සෙම ටීචර්ස්ලාට කියන්නේ ඕගොල්ලෝ ලෙසන් ප්ලෑන් එකක් හදන්න ඉස්සෙල්ලා දරුවා මේකට කොහොමද රියැක් කරන්නේ මේකෙන් දරුවට දරුවගේ අස්සින්න වඩාත් හොඳ කෙනා එළියට දාගන්න පුළුවන්. මේකෙන් දරුවා විනෝදයක් ලබනවා. මොකද විනෝදයක් නැත්නම් අපි කිසිම දෙයක් කරලා වැඩක් නැහැ. මොකද අන්තිමට අපිට ඕක විතරයි මතකයන් විතරයි ඉතුරු වෙන්නේ. අනික ඒගොල්ලන්ට දැන් අපි මෙහෙම ඇහුවොත් පෙරේද උදේට මොනාද කෑවේ කියලා ඇහුවොත් අපිට මතක නැහැ. ඒත් අපි ඔයාගේ යාළුවගේ බර්ත්ඩේක දවස් දා මොනවද කෑවේ කියලා ඇහුවොත් එයාට හොඳට මතකයි. හේතුව තමයි එයා එතන හිටියේ ඉමෝෂනල් කන්ටෙක්ස්ට් එක. එයා මම මෙතන විනෝදෙන් හිටියේ. ඉතින් ඒ වගේම පන්තියේදී එයා යම් ආභාෂයක් ලබනවා මොන හරි අභ්‍යාසයක් කරනවාද ඒක කොච්චර එයා විඳිනවද? ඒක එයාට සදාකාලික මතක හිටිනවා. හරි. දැන් අනිත් දේ තමයි මම හිතන්නේ බලාගෙන ඉන්න අයටත් ඒ ප්‍රශ්නේ ඇති. දැන් මේ වගේ පාඩම් වලින් මේ වගේ ක්‍රමවේදයන් තුලින් දැන් අම්මලා තාත්තලාට කියන ඊළඟ ප්‍රශ්නේ ලකුණු විභාගේ වාරි විභාගේ යනවා ඊට පස්සේ assessment assignment මේ ඔක්කොමත් එක්ක අම්මලා තාත්තලා තව හිර වෙන තැනක් නේ ඒක හොඳ පාස් එකක් ගන්න ඕනි හොඳ ලකුණු තියෙන්න ඕනි ඉතින් අර එතකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි දරුවගේ නිර්මාණශීලීත්වය වැඩි වෙනවා එතකොට දරුවා ඉංග්‍රීසි කතා කරනවා එතකොට දරුවා බය නැහැ මේ හැම දෙයක්ම ඉතාම වටින දේවල් ඇතර මාක් එකකට වැඩි එහා ගිය දේවල් හැබැයි අවසානයේ ලංකාවේ විභාග ක්‍රමයත් එක්ක ළමයා හිර වෙනවා ඒ ගොඩක් වෙලාට අර ඔබ කියෝ වගේ නිර්මාණශීලීත්වය කියන එක දරුවෙක්ගේ අඩු වෙන්නත් ප්‍රධානම හේතුවක් තමයි ලංකාවේ විභාග ක්‍රමය ඉතින් විභාග ක්‍රමය හරි අමාරු විභාග ක්‍රමයක් ලංකාවේ තියෙන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙනවා කියලා කියන්නේ හොඳ ප්‍රතිඵලයක් අරගෙන ඒක ලොකු කැපකිරීමක් කරන බුද්ධිමත් දරුවෝ ඉන්නේ අපිට. ඒක එතකොට දැන් අම්ල තාත්තලාට හිතුනොත් දැන් හොඳ ලකුණු වලට යන්නේ කොහොමද දරුවෙක්? මේ සිස්ටම් එකත් එක්ක මේ ඔයා කියන මේ කලාවත් එක්ක හොඳ ලකුණු ගන්න දරුවෙක් බිහි වෙනවද ඒ කොහොමද? ඔව්මයි. දැන් බබෙක්ට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් එයාට සාමාන්‍යයෙන් කියන හැම දෙයක්ම එයාට තේරෙනවා. මොකද එයාට ඒ වචන වොකැබුලරි ඒ කනට ඒ දේ හුරුයි. ඊළඟට දැන් සාමාන්‍යයෙන් අපේ ස්කූල්ස් වල ගත්තොත් ඉංග්‍රීසි කියවන්න හොඳට උගන්වනවානේ. සාමාන්‍යයෙන් රිටන් පැත්තේ ඒගොල්ලෝ කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ දරුවෙක් තනියම දෙයක් කියවලා අවබෝධ කරගෙන ඒ දේ ආයෙ ලියන්න පුළුවන්ද කියන එක තමයි මේ විභාගවලට අවශ්‍ය. ඉතින් අනිවාර්යෙන් පේරන්ට්ස්ලාත් එක්ක මම කතා කරලා ඒගොල්ලන්ගේ ස්පෝකන් ටයිම් ඒගොල්ලන්ගේ ස්පෝකන් ලෙවල් එක හැදුවට පස්සේ මම පේරන්ට්ස්ලාට අහනවා දැන් මේගොල්ලන්ගේ රයිටින් සයිඩ් එක කොහොමද මේගොල්ලන්ට මේ රයිටින් මොන හරි මං කෙරෙන්න ඕනද කියලා ඒගොල්ලන්ට වෙනම පේරන්ට්ස්ලා කිව්වෝ ටීචර් මයාගේ එක්සෑම් එකට ලකුණු මදි මේ ටික උගන්වන්න ඕනේ කියලා ඒගොල්ලන්ට මම වෙනම ක්ලාසස් කරනවා ඒකත් අර දැන් ඇක්ටිවිටීස් එක්ක ගොඩක් යන්න බෑ ෆිසිකල් ඇක්ටිවිටීස් ඒත් රයිටින් කන්ටෙක්ස්ට් එක ඇස්සේ කතන්දර ලියන්න වචන වලින් එක එක වචන වල තේරුම් අරගෙන එක එක වාක්‍ය හදන්න ඒ වාක්‍ය වල තේරුම් කොහොමද තියෙන්නේ අනික පොත් කියවන්න මම අනිවාර්යෙන් මේක හැම දරුවෙක්ම කරන දෙයක් පොත් කියවන්න ඕනේ ඒකෙන් චිත්‍ර අඳින්න ඕනේ මොකද ඒකෙන් බලන්නේ එයා චිත්‍ර අඳින්න කැමති දරුවෙක් නම් මං පොත් කියවන්න යොමු කරන්නේ එයාව චිත්‍ර අඳින්නේ මට මේ පිටුව කියවලා පුතේ ලස්සන චිත්‍රයක් අඳින්න මෙතන මං දන්නවා එයා කොච්චර ඒක තේරුම් අරගෙනද ඉතින් ඒ වගේ දැන් අපි කියමු සාමාන්‍යයෙන් ඔය වීඩියෝ ගේම්ස් ගහන්න කැමති ළමයි මට හම්බුණා මං කියනවා පුතේ ඔයා දැන් කැමතිම වීඩියෝ ගේම් එක තියෙනවනේ ඒක ගැන මට කියන්න ෂෝ දැන් ඒක ලියමු එතකොට දැන් එයා කැමති දෙයකින් පටන් ගත්තොත් අපිට අනිවාර්යෙන් අර එයාගේ තියෙන අස්සේ හිර වෙලා තියෙන හැම දෙයක්ම එළියට ගන්න පුළුවන්. ඉතින් ඒ අමතරව ටෙක්ස්ට් බුක්ස් කරන්න ඕනේ, ග්‍රැමර් කරන්න ඕනේ. ඒ ටික අර මේ එක්සෑම් එකකට ફોකස් කරලා අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද ලංකාවේ තියෙනනේ අර ලියලා ගන්න විභාග ලකුණු අත්‍යවශ්‍යයි කියලා. ඒ වුණාට මෙහෙම දෙයක් තියෙනවා.
දැන් මේ ඇක්ටිවිටීස් වලින් දරුවන්ගේ ආතතිය ගියාට පස්සේ ඒගොල්ලෝ අර දේවල් තාසාවෙන් කරනවා. මොකද සමහරක් අම්මලා ඒක අම්මලම මට කියලා තියෙනවා. බබාගෙට කියනවලු පුතේ අර ක්ලාස් එකට යන්න ඕනේ ගණන් පන්තිරේ ගිහලා ලකුණු මෙච්චරක් ගන්න ඕනේ මේ ක්ලාස් එකට එන්න නම්. ඒ කියන්නේ ස්පීච් ඇන් ඩ්‍රාමා ක්ලාස් එකට යන්න ඕන නම්. ඉතින් බබා අරකට ස්පීච් ඇන් ඩ්‍රාමා ක්ලාස් එකට එන්න ඕන නිසා අරක ඉතින් උනන්දුවෙන් කරනවා. ඉතින් ඒ වගේ පොඩි ටෙක්නික්ස් උත් දෙමෝපියෝ පාවිච්චි කරනවා. ඉතින් මට ඒකට සතුටුයි. හරි, ඉතින් ඔය විදිහට තමයි කතා බහ කරගෙන යන්නේ. මේ අවසාන වශයෙන් මට හිතුණා අහන්න, දැන් ඔබ මේ මොන මොන වයස් කාණ්ඩවල දරුවන්ටද ඉගෙනගන්නේ? ඔව්, දැන් ස්පීච් ඇන් ඩ්‍රාමා මං ස්පෝකන් ඉංග්ලිෂ් එලිකියුෂන් එකත් එක්ක කරනවා. ඒක 3 ඉයර්ස් වලින් පටන් ගන්නවා, අවුරුදු 3 ඉඳන්. සමහරක් බබාලා ඉන්නවා ඒගොල්ලෝ හරි ටොකටිව්. ඉතින් අවුරුදු 2 මාරෙම පේරන්ට්ස්ලා ඇවිල්ලා දානවා. මොකද ඇත්තටම මේගොල්ලන්ගේ මේ ස්පෝකන් ස්කිල්ස් හරි ඩිවලප්ඩ්. දැන් බබාලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ව මං එක්සෙප්ෂනල් 2.5 ඉයර්ස් වලින් ගන්නවා. ඊළඟට අවුරුදු 3 ඉඳන් පටන් අරගෙන ඩිප්ලෝමා ලෙවල්ස් වලටම බබාලව ගයිඩ් කරනවා. ඊට අමතරව අපේ ලෝකල් ඉන්ටර්නැෂනල් සිලබස් එකේ ඉංග්ලිෂ් ලැංග්වේජ්, ඉංග්ලිෂ් ලිටරචර් කරනවා. තව ටීචර් ට්‍රේනින්, ස්පීච් ඇන් ඩ්‍රාමා ටීචර්ස්ලව මම ට්‍රේන් කරනවා. එතකොට එලිකියුෂන් කරන්න උගන්නන්න කැමති ටීචර්ස්ලා ඉන්නවනම් ඒගොල්ලන්ගේ ඩිප්ලෝමා විභාගවලට මම ඒගොල්ලන්ව ට්‍රේන් කරනවා. තව ඊට අමතරව මන් ළඟට එනවා හොඳට ඉංග්ලිෂ් කතා කරන්න පුළුවන් ප්‍රොෆෙෂනල්ස්ලා. ඒගොල්ලන්ට ප්‍රසන්ටේෂන් ස්කිල්ස් නෑ. ඒ කියන්නේ තැනකට ගිහිල්ලා මං කොහොමද මට හිතන දේ හරියටම මම දෙන්නේ, මගේ බොඩි ලැංග්වේජ් එක හදන්න ටීචර්, මගේ ප්‍රනන්සියේෂන්ස්, මගේ මං කතා කරද්දි මේ නිකන් කිසි ක්ලියර් නෑ, ක්ලැරිටි නෑ. ඉතින් ඒ වගේ පර්සනලිටි ට්‍රේනින් ප්‍රෝග්‍රම්ස්ත් තියෙනවා. ඉතින් ඒක දැන් මාව හම්බෙලා මගේ මට ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක කිව්වහම මං අනිවාර්යෙන් ඒගොල්ලන්ට කේට කරනවා. මම කැමතිම නෑ, ආ එහෙම එකක් නෑ, මං කරන්නේ නෑ කියලා. ඉතින් ඒක මං කරන්නේ නැත්නම් අනිවාර්යෙන් මට ආය නිර්මාණශීලී වෙනවා. මං මේක කොහොමද කරන්නේ? මේක තව අභියෝගයක්. මොකද මං දන්නවා මට පුළුවන් තියෙන අත්දැකීම් වලින් ඕනම කෙනෙක්ට ඒගොල්ලන්ට අවශ්‍ය දේ කරලම දෙන්න තමයි මමත් උත්සාහ කරන්නේ. හරි, ඉතින් කියන්නේ දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් කතා කරන්න ඉංග්‍රීසි භාෂාව. ඇත්තටම ඔබ කියෝවාගේ ඉංග්‍රීසි භාෂාව බොහොමයක් දෙන්න පුළුවන්. හැබැයි අර සබකෝලයක් නැතුව, ලැජ්ජාවක් නැතුව, ආත්ම විශ්වාසයකින් කතා කරන්න තමයි ගොඩ දෙනෙක්ට බැරිකම තියෙන්නේ. ඉතින් සමහර විට ඇත්තටම මේ ඉංග්‍රීසි දැනුවතින් අඩු කෙනෙක්, සමහරට ඉංග්‍රීසි දැනුම වැඩි කෙනෙක්ට වඩා තැනකට ගිහිල්ලා හොඳට කතා බහ කරලා හිත දිනාගෙන වැඩ කටයුතු කරගෙන යන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දැන් විශේෂයෙන්ම දෙමව්පියෝ මේ වෙලාව අපි බලන නිසා මං හිතන්නේ හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවාට හොඳම දේ දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අද කතා බහෙන් ගොඩක් දේවල් ඔබට ඔබේ ජීවිතයට, ඔබේ දරුවාගේ ජීවිතයට එකතු කරන්න ලැබෙන්න ඇති. හරි, අවසාන වශයෙන් මට කියන්න ඔබව සම්බන්ධ කරගන්නවා නම් කොහොමද සම්බන්ධ කරගන්නේ දරුවෙක්ට, එහෙම නැත්නම් වැඩිහිටියෙක්ට ඔබෙන් උපදෙස් ගන්න? හරි, දැන් අපේ පර්ෆෝමින් ආර්ට්ස් ස්කූල් එක කෙනීස් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉංග්ලිෂ් ඇන් පර්ෆෝමින් ආර්ට්ස් ෆේස්බුක් පේජ් එකක් තියෙනවා. ඊට අමතරව මගේ උසස් අධ්‍යාපන ආයතනයේ සහ පෙර පාසල තියෙනවා ට්‍රිනිටි ඉන්ටර්නැෂනල් මොන්ටිසරි ඇන් හයර් එඩියුකේෂන්. මේ හැම එකෙම කරන්නේ මනෝවිද්‍යානුකූලව දරුවෙක්ව තේරුම් අරගෙන එයාට කොහොමද අපි අපේ නොලෙජ් එක දෙන්නේ විශ්ලේෂණය කරලා ඊට පස්සේ තමයි අපි දරුවත් එක්ක වැඩ කරන්න පටන් ගන්න. ඉතින් අනිවාර්යෙන්ම රිසල්ට්ස් තියෙනවා මේ ක්‍රමෙන්. ඉතින් දෙමව්පියන්ට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් මගේ දුරකථන අංකය 0773 55 88 13 0773 55 88 13 මේ දුරකථන අංකයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට අමතරව YouTube channels තියෙනවා Trinity Kenny's කියලා. තව මගේම page එකක් run වෙනවා Teacher Kitmini කියලා. මේක මම ගොඩක් target කළේ adults ලට spoken english කැමති අයට. මොකද දැන් මේ ටික අර online ක්‍රමේ අපි use කරන නිසා ලංකාව වටේම ගොඩක් professionals ලා හොඳ ගොඩක් jobs කරන අය අපිට දැන් rare classes මම කරනවා ඒකට join වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට සමහරක් විට ලෙසන් සමත බැරි වුණොත් ජොයින් වෙන්න. ඉතින් මම මේ වීඩියෝ ක්ලිප්ස් හදලා මේ ටීචර් කිට් මිනි කියලා ෆේස්බුක් පේජ් එක YouTube channel එක තියෙනවා. ඒක ටයිප් කළාම ඉතින් ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඒ වගේ වීඩියෝස් උත් කරනවා. ඉතින් අර මගේ දරුවොත් එක්ක පන්තිත් එක්ක ඉතින් කාලකර්ම නැගෙන චුට්ටක් අමාරුයි. ඒනට අනිවාර්යෙන් මට කෝල් කළොත් මම අනිවාර්යෙන් ඒකට attend වෙනවා මොකද්ද වෙන්න ඕන කියලා. අර ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය නිසා දැන් ලංකාවටම අපිට බබාලා ඉන්නවා. ඒ කියන්නේ බැටි ක්ලෝ, ජෆ්නා, වවුනියා, පොළොන්නරුව, මාතර, අර ඒ වගේ හැම පැත්තෙම තංගල්ල, අම්පාර, ඒ වගේ හැම පැත්තෙම බබාලා ජොයින් වෙනවා.
මොකද ඒගොල්ලන්ට දැන් මේ කොන්සෙප්ට් එකට ඒගොල්ලෝ ආසයි. ඉතින් අනික බබෙක් දැන් මට කතා කරද්දි මම අනිවාර්යෙන් පේරන්ට් මේ ඉස්සෙල්ලාම ට්‍රයල් ක්ලාස් එකක් දෙනවා. මොකද මටත් බබාව තේරුම් ගන්න ඕනේ. දරුවටත් මේ ටීචර් කවුද කියලා තේරුම් ගන්න ඕනේ. නැත්නම් මේක එකපාරම අපිට මේ අපේ බැඳීම හදන්න බෑ. මේ බැඳීම කොච්චර ශක්තිමත් වෙනවද කියන එක මත තමයි දරුවන්ගේ ඉගෙනීම මේ තියෙන්නේ. ඔව්. හරි ඉතින් ඔය විදිහට තමයි අද දවසේ අපි කතා බහ සිද්ධ වුණේ. ඉතින් උදයිද සහෝදරයා වෙනුවෙන් ලැබිලා තියෙන කාලය අවසන්. ඉතින් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට අත්දැකීම් බෙදා ගන්න. Thank you Amaya සහ චරණ ටීම් එකේ හැමෝටම. හරි ඉතින් උදයිද සහෝදරයා විශේෂාංගෙන් සමගන්නවා. නමුත් තවත් විශේෂාංග බොහොමයක් තියෙනවා ඔබ වෙනුවෙන් සූදානම් කරලා. නැදෙන්න උදයිරත් එක්ක.